පාරදිගේ කතාව සමග රැඳිලි ඉන්න ආව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට රෙහාන් මුහුදු වෙරළට ආවට පස්සේ සිද්ධ වෙන කවරොත් නොසිතූ විරු සිද්ධියක් ගැන. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විතරක්. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි පහෝගිය කාලෙම සරණි කල්පනා කර කර හිටියේ රෙහන්න මොන ගැහෙන්නේ කොහොමද කියලා. හැබැයි තින් තමන්ගේ තාත්තා ගිහිල්ලා බීලා කරලා ආපු වැඩේ රෙහන්ගේ ගෙදර මතක් වෙනකොට සරණිට ඒක දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම තමයි සරණි සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතට දැනුණු ආවේගෙත් එක්ක අඟුලාන්ට එන්න කටයුතු කළේ. ඉතින් මේ විදිහට සරණි අඟුලානට ආවේ බණ්ඩෝ මුණ ගැහෙන්න. මොකද මේ දවස්වල සරණිට තියෙන එකම අස්වැසිල්ල තමයි බණ්ඩෝ මුණ ගැහෙන එක. හැබැයි බණ්ඩට නම් මෙතනදී හොඳටම කේන්ති ගියා. මොකද මේ තරම් ප්‍රශ්න කන්දරාවක් තියෙන වෙලාවක බණ්ඩට තවත් ගොඩාක් දේවල් හිතන්න තියෙනවා. ඒ රෙහානුවේ සරණි එකතු කරන හැටි. ඉතින් ඒ අල්ලපනල්ලේ සරණිවත් හොයනවා කියන එක ලොකුම ලොකු කරදරයක්. ලොකුම ලොකු බයක්. ඉතින් ඒ නිසා තමයි බණ්ඩ මේ විදියට සරණිත් එක්කුණත් කේන්ති ගන්න. ඉතින් හැබැයි මේ දේ උනේ සරණිගේ රෙහන්ගේ දෙන්නගේ මොහොතට. ඇයි මම මෙහෙම කියන්නේ? ඔයා ඊගාවට ගැන කල්පනා කරනවා ඇති. ගොඩක් දුරට ගෙදරින් පැනලා අඟුලන්ට ආපෙකේ තියෙන වාසිය මොකද්ද සරණිට? කවුරුත් නොහිතන විදියට රෙහන් ආව නේද කල්පනා කරන මොහොත ළඟට. ඉතින් වාටේ රූපරාම මතක නම් අනිවාර්යයෙන්ම මේ අඟුලානේම තමයි. ඉතින් ගොඩක් වෙලාවට බණ්ඩලයි අර නවාතැන්පල්ට බොහොම කිට්ටු තැනක් තමයි මේක. ඉතින් එහෙම වුණාට පස්සේ සරණිව සහ රෙහන්න මොන ගැහෙන්නේ ගොඩ කාලෙකට පස්සේ මෙන්න මේ මොහොත ළඟදි වෙන්න පුළුවන්. ඒ මොහොත ළඟදි හම්බුණාට පස්සේ රෙහන් ගොඩාක් හිත හදාගෙන ඉන්නව වෙන්න පුළුවන් සරණට සමාව දෙන්න. ඒ කියන්නේ ඉදිරියට අපිට බලා ගන්න පුළුවන්. මේ හම්බු වීමෙන් පස්සේ මේ දෙන්න කාර කියන ගමනක් පවා හැබැයි වාල්ටි හිතේ මේ රෙහන් සරණිව රෙහන්ගෙම ගෙදර එක් කරගෙන යනවා කියලා නැහැ. මේ එක් කරගෙන යන්නේ සරණිගේ අම්මයි තාත්තයි ඉන්න ගෙදෙට්ට. හැබැයි රෙහන් කැමති නැහැ තමන් සරණට සමාව දුන්න කියලා දැම්ම පෙන්වන්න. එහෙම වුණොත් සරණි මට්ටු වෙන්නේ නැහැ කියන එක රෙහන් විශ්වාස කරන දෙයක්.